ගුවන්පොතේ ජනවාරි 21 ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු පිළිතුරු ටික පළවෙනි ප්‍රශ්නේ පන්සලක නිතරම ඇත්ති නිතරම බැතිමතුන් ස්වාමීන් වහන්සේලා චෛත්‍ය හැම වෙලාවෙම චෛත්‍යයක් තියෙනවා ස්වාමීන් වහන්සේලාටත් එහා මෙහා යන්න පුළුවන් බැතිමතුන්ටත් එහෙමයි නේද ඒ නිසා වෙනස් වෙන්නේ නැතුව තියෙනවා චෛත්‍ය හැම වෙලෙම පන්සලක रूपये अति ऋजुकोण गण वाणि ऋजुकोण गण ऋजुकोणाश्रणि ऋजुकोण गण एकोटुवाक्यतुल ऋजुकोण हतरत्तेन हतराय अट्टाय दुलाहाय दास्याय दास्याय विस्साय उत्तरे खाम्बियक दिग मीटर इन मीटर नव्याय पणसता किवात कलविटी इत्रिका वैले दिग मीटर हेत्तेवाय सेंटीमीटर बिंदु देगाई किरा लिया गन्नो एक इंतमाय मीटर नव्याय सेंटीमीटर पणसता कडुकरान पुलो सेंटीमीटर बिंदु देगाई के लिया गा ते का याडुकरान ले सिवेल बिंदु हताभ्या मे पे इलगन इनको मिया दहां हताई मिया गावती नवे आई नवे पहा हतर आई मिया गाव नवे आती नवे नवे बिंदु आई दिया गावती अट्ट ये अट्ट दिखे मीटर असूवाई सेंटीमीटर हतलिस तुनाई मीटर असूवाई सेंटीमीटर हतलिस तुनाई आने हाथ नहीं मिल रहा दिन हाय दिन ही कितना मैं मामले लूँ हाथे मिका के हाँ पैतर दूर न पास जाता भी नहीं हाय भी तो मेरे दिन ने हाय मीटर हैटाई सेंटीमीटर आधा लिस्ट तो नहीं उत्तरे एक के हैं पहले तो एक ये लग रहा है अंक हाथ तेरे रुपया पांचसिया हाथ लिया बैगेन कामिसा देखा आते पांचसिया हाथ लिया बैगेन कामिसा देखा आते रुपया एक दहस पनाह बैगिन खालिसाम तुनाक दे मिलती गाता एक रुपया पंदाह का नोट वाक वेलेंदा आटे दोन मीटर लगभग इतने मुद्रा पांसी हाथों लिए वो देखा क्या निकली पांसी ये वो देखा दाह हाई हाथों लिए वो देखा कसुवाई दाह हाई या सुवाई क्या निकलती एक दस असुवाई ने मित्र ने एक दस पनाह ये वो तुनाक को याद ले सी दाह ही वो तुनाक तुंदा हाई बिंदुआई बिंदु तुनाप्या मे पैत दहाय दहाय तुना हताय मियागाव नवे आई नवे देखा हताय हतराय मियागाव दी हतरे हतरा बिंदु हत्सी हत्यावा इतर देना उत्तरे तुन उत्तरे तुन इला मत पहा अद जूनी विसी तुम दावे अद विसी तुन जूनी පෙරේදා සෙනසුරාදා අද ඊයේ පෙරේදා පෙරේදා සෙනසුරාදා නම් ලබන ඉරිදා කවදාද ලබන ඉරිදා සෙනසුරාදා ඉරිදා සඳුදා ලබන ඉරිදා කිව්වා මේ අදට පස්සේ නේ මේ ඉරිදා ගන්න බෑ අදට පස්සේ නේ ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා ලබන ඉරිදා මොන ලබන ඉරිදා 23 सिहातर बदादा विसिपाहा ब्रहस्पतिंदा विसिहाय सिकुरादा विसिहात विसियाट विसिनावे एना जूनी मासे विसिनावे तमा इलंग इरिदा इन्ने उत्तरे देख पहाट अंक हाय
රාබු කිලෝ එකක මිල රුපියල් 100කි. කිලෝවක් 100යි. රාබු ග්‍රෑම් 350ක මිල කියලා. කිලෝවට වඩා අඩුයි. කිලෝව 100යි නම් ග්‍රෑම් 350ක මිල හොයන්න. ග්‍රෑම් 100ක මිල හොයාගත්තා නම් මුලින්ම ලේසියි. ග්‍රෑම් 100ක මිල හොයන්න පුතේ මේ 100 බෙදන්න ඕනේ කියෙන්ද? 10යි. කිලෝවක් කියන්නේ ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000ක මිල රුපියල් 100යි. ග්‍රෑම් 100ක මිල හොයන්න නම් 10යි. අපි කිලෝවක මිල දන්නව නම් ග්‍රෑම් 100ක මිල හොයන්නේ 10ෙන් බෙදලානේ. 100 10ෙන් බෙදුවම 10යි. ඒ කියන්නේ රුපියල් 10යි. ග්‍රෑම් 100ක් රුපියල් 10යි. ග්‍රෑම් 200ක් රුපියල් 20යි. ග්‍රෑම් 300ක් රුපියල් 30යි. අපිට ඕනේ ග්‍රෑම් 350. තව 50ක හොයාගන්න ඕනේ. ග්‍රෑම් 50ක දැන් ග්‍රෑම් 100ක් රුපියල් 10යි නම් ග්‍රෑම් 50ක් කියන්නේ එකෙන් භාගයයි රුපියල් 5යි. එහෙනම් මේ ටික ඔක්කොම එකතු ගන්න. 10 3 30යි 30යි 5යි 35යි. උත්තරේ රුපියල් 35යි. රුපියල් 35යි. හයි. අංක 7. එක් කවරයකට දෝරියන් ගෙඩි 3 බැගින් දෝරියන් ගෙඩි 130ක් දැමීමට අවශ්‍ය කවර ගන්න කීයද? එක් කවරයකට දෝරියන් ගෙඩි 3 බැගින් දෝරියන් ගෙඩි 130ක් දාන්න ඕනේ. 130 3 3 වෙන් කරන්න ඕනේ. 3 3 කවර වලට දාන්න ඕනේ. 13 3 4යි 3 4 4 12යි 13 න් 12ක් අඩු කරාම 1යි. බිංදුව පල්ලෙහාට ආව 10යි 10ට 3 ව 3යි. තුමරක් තුන 9යි ඉතුරුයි 1ක්. දෝරියන් ගෙඩි 1ක් ඉතුරුයි. ඒක කවර එකට දාන්න නැහැ නේද? 3 3 දානවා නම් මේක ගැන කවර එක කතා කරලා වැඩක් නැහැ. 3 ගොඩවල් කවර එකට දානවා නම් කවර 43ක් ඕන. ඊට පස්සේ ඉතුරු එක ගැන සලකා බලන්න. නමුත් අපිට ඒක අවශ්‍ය නැහැ. අපි දැනට උත්තරේ 43යි කියලා තමයි තියන්න ඕනේ. 3 ගානේ දාන්න නේ ඕනේ. 3 ගානේ දැම්මොත් කවර 43ක් ඕන. ඊළඟට මීටර 125ක් දිග ගම්බියකට මීටර 19ක් දිග කැබැල්ලක් මීටර 125ක් දිග ගම්බියකට මීටර 19ක් දිග කැබැල්ලක් සවි කර සම්පූර්ණ ගම්බියෙන් ඝනකයක් සාදයි සාදන ලදී. ඝනකයේ පැත්තක දිග කොච්චරද? දැන් මේ ගම්බි දෙක එකට අමුණනවා. එතකොට දිග වැඩි වෙනවා. 5යි 9යි 14යි. 14න් 4 ඉතිරි 1ක්. 1යි 2යි 3යි 3යි 1යි 4යි. මෙතන 1යි. දැන් කම්බියේ දිග මීටර 144යි. මේකෙන් තමයි ඝනකයක් හදන්නේ. ඝනකයක් හදනකොට පුතේ ඝනකයේ තියෙනවනේ පැති 12ක්, ධාර 12ක්, පැති නම් 6යි තියෙන්නේ. ධාර 12ක් තියෙනවා. කම්බියෙන් හදන්නේ ධාරනේ. ධාර 12ක් හදන්න ඕනේ සමානයි. මේ 144 බෙදන්න ඕනේ 12ෙන්. 12සරක් අක්කලේ පාඩම් 12සරක් 12 තමයි 144 කියන්නේ. එහෙනම් එක එක ධාරයක දිග ධනකේ පැත්තක දිග කියන්නේ එක ධාරයක දිග එන්නේ මීටර 12යි. මීටර 12යි. ඊළඟ අංක 9. මිනිසුන් 6 දෙනෙකුට පිහිනුම් තටාකයක් සෑදීමට දින 6ක් ගත වේ. මිනිසුන් 6 දෙනෙකුට දින 6යි. 6 වරක් 6 36යි. ඒ කියන්නේ මිනිස් දින 36යි. මිනිස් දින 36ක වැඩක්. තනියෙන් වැඩ කළොත් දින 36ක් යනවා. එම තටාකයේ මිනිසුන් 4 දෙනෙකු සාදා ඉන්නවා. දැන් මේ තනියෙන් හැදුවොත් දින 36ක් යන්නේ. මේක 4 දෙනෙක් එක්ක හැදුවොත් මේ දින 36 වැඩේ ඒ 4 දෙනාට බෙදලා දෙන්න ඕනේ. ඒ නිසා 36 4ෙන් බෙදෙනවා. 36 4ෙන් බෙදුවම 36ට 4 ඒවා 9යි. එහෙනම් දින 9ෙන් වැඩේ කරන්න පුළුවන්. දින 9ක් ගත වෙනවානේ. දින 9ක් 4 දිනක් යදෙව්වා. ඊළඟට අවසාන ප්‍රශ්න. 4ෙන් 3ක් අඳුරු කරන්න ඕනේ. 4ක් නැහැ මෙතන. 4ක් තිබුණා නම් 3ක් අඳුරු කරනවා. නැත්නම් සෑම 4කටම 3ක් අඳුරු කරා නම් හරි. 1යි 2යි 3යි 4යි. 4ෙන් 3ක් පාඩ කරනවා. ඊළඟ 4ෙනුත් 3ක් පාඩ කරනවා. ඊළඟ 4ෙනුත් 3ක් පාඩ කරනවා. ඊළඟ 4ෙනුත් 3ක් පාඩ කරනවා. ඒ කියන්නේ ඔක්කොම කොටු 16ක් තිබ්බා.
කොටු 16න් 12ක් පාට කරලා තියෙන්නේ. 4න් 3 කියන එකට තුල්‍ය භාගයක් තමයි 16න් 4 කියන්නේ. 4 ගුණ කරනවා 4න්, 3ක් ගුණ කරනවා 4න්. 4 වරක් 4 16යි, 3 වරක් 4 12යි. එනවා මේ සමාන එකම දේ තමයි මේ කරලා තියෙන්නේ. 4න් 3ක් පාට කරත් එකයි, 16න් 12ක් පාට කරත්